ටෙස් තරගයක් දින්නොත් ක්‍රීඩකයෙකුට කුට ලක්ෂ 45ක් තරගාවලියකදී දින 5කට වැය කරන මුදලින් සොච්චමක් දවින්ද විජේසූරිය ලියන්නේ. ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගතවන ක්‍රීඩකයන්ගේ තරග ගාස්තු වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පියවර ආරම්භ. නවතම වාර්ෂික ගිවිසුම අනුව ටෙස් තරගයක් ජයග්‍රහණය කරන්නේ නම් දැනට ටෙස් තරගයක් සඳහා ගෙවනු ලබන මුදල දෙගුණයකින් වැඩි කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තියෙනවා. අවස්ථා වැඩි කර ගැනීමේ ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන ටෙස් තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට හිමිවන තරග මුදල රුපියල් ලක්ෂ 45ක් එක් දින තරගයක් සඳහා වන ඩොලර් 4000ක තරග මුදල මෙන්ම 2020 අන්තර්ජාතික තරගයක් සඳහා වන ඩොලර් 3000ක තරග මුදලද 125කින් ඉහළ දාලා ඒ අනුව එක් දින තරගයක් වෙනුවෙන් තරග මුදල ඩොලර් 5000ක් 2020 තරගයක් වෙනුවෙන් තරග මුදල ඩොලර් 3750ක් විනිමය අනුපාත අනුව ක්‍රීඩකයෙකුගේ තරග මුදල හෙවත් රුපියල් ලක්ෂ 45ක් යනු වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික දේශයේ දෙවැන්ත කොටසකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටෙස් තරගාවලියකදී දින 5ක් වෙනුවෙන් වැය කරන මුදලින් සොච්චමක් පමණයි. ටෙස් තරගයක් වෙනුවෙන් මේ දක්වා ක්‍රීඩකයෙකුට ගෙවන ලැබූ ගාස්තුව ඇමරිකානු ඩොලර් 7500ක් ටෙස් ක්‍රීඩකයන් සඳහා වන තරග මුදල ඩොලර් 10000ක් දක්වා ඉහළ දමා ඇති අතර ටෙස් තරගයක් ජයග්‍රහණය කරන අවස්ථාවකදී එය ඩොලර් 15000ක් දක්වාත් තරගයක් ජයපරාජයෙන් තොරව නිමාවන අවස්ථාවකදී ඩොලර් 12500ක් දක්වාත් ඉහළ යනු ඇත. ටෙස් තරගයක් පරාජය වූයේ නම් තරග මුදල ඩොලර් 10000 සීමාවේ නතර වෙනවා. කොහොමද ගණන් හෙලව් ක්‍රිකට් ක්‍රීඩාව ධනවත් ක්‍රීඩාවක්? ක්‍රීඩකින් හොඳට සෙල්ලම් කරන අය ධනවත් ක්‍රීඩකින් බවට පත් වෙනවා. හරි, කවට උනත් ක්‍රීඩාවකින් හැකියාවකින් මුදල් උපය ගන්නවාට කිසි කෙනෙක්ගේ ගැටලුවක් නැහැ. හැබැයි තියෙන්නේ රටට ජයග්‍රහණ ගෙනෙන්නටයි. ජයග්‍රහණ ගෙනවිත් ඒ කැපකිරීමේ ඒ අදිෂ්ඨානයේ ප්‍රතිඵල භුක්ති විඳින්න, මොකද සල්ලි නැතත් රටේ පුරවැසියෝ ජයග්‍රහණයේ සතුටෙන් මේ කෝටි ප්‍රකෝටි ගණන් වලට වඩා උදම් වන්නනවා, සතුට වෙනවා. ඒක අමිලයි. ප්‍රේක්ෂකයන්ගේ සතුට මිල කළ නොහැකි.